දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 597 වෙනි ටෙලිවැකිය දේශපාලන හොරු අපරාධකාරීන් මංකොල්ලකරුවන් මිනීමරුවන් නේද ශ්‍රී දූෂකීන් මේ තරම් බය වුණු අවස්ථාවක් මේ තරම් බය වුණු යුගයක් අපේ ඉතිහාසයේ මීට පෙර නම් කවදාවත් තිබිලා නැහැ හොඳේ ඔව් මෙච්චර බය වෙච්ච යුගයක් තිබිලා නැහැ ඒකට හේතුව ඔය විටින් විට බලයට පත් උනේ එක්කෝ UMP සෙට් එකක් නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙට් එකක් එහෙමත් නැත්නම් දෙකේම එකතුවක් කලවමක් හරිද මේ රට මේ තාක් පාලනය කළේ මේන් මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ සංකලනයක්. එහෙන් මෙහාට ගිය මෙහෙන් එහාට ගිය අය බලය අල්ලගන්නවා. හරිද? පොහොට්ටුව හැදුනෙත් එහෙමයි. අද ඔය ගෑස් සිලින්ඩරයත් එහෙමයි. ටෙලිෆෝනයත් එහෙමයි නේද? දැන් ඔය පදක්කමද මොකද්ද ඒක? ඒකත් එහෙමයිනේ. ගම්මන්පිල ඉන්නෙත් ඒකනේ නේද? අඳෝමයි කිව්වලු. හොඳේ හැම ජාතියෙම උන්දලා කලවම් වෙලා තියෙන්නේ. හරිද? කේක ජාතිය හොරු මේවයි කලවම් වෙලා ඉන්නවා. ඒ නිසා ඔය AA සෙට් වල අය කවුරු බලයට ආවත් එයාලා බය නැහැ. මොකද යාළු මිත්‍රකම් නෑදෑ හිතවත්කම් වගේම AA අය අතර බිස්නස් පාර්ට්නර්ෂිප් ඒවත් හරි ජයට තියෙනවා. හොඳේ. එයාගේ දුව මෙයාගේ පුතා බැඳලා මෙයාගේ පුතා එයාගේ දුව බැඳලා නේද? ආවහ විවාහ එමටයි. හොඳේ. ඒ නිසා වැරදිකාරීන්ට දඬුවම් ලැබුණෙම නෑ. නමුත් දැන් වැඩේ හිතන තරම් ලේසි නෑ රට වෙනස් වෙමින් තිබෙන්නේ අලුත්ම සෙට් එකක් හරිද ජනපති අන්ඩ්‍රගේ ගමත් අර හද්දා කැලේනේ නේද ආ මොන යාළු මිත්‍රකම්ද මේ අයත් එක්ක ඒ නිසා වැඩේ භයානකයි හොඳේ ඒකට හොඳම උදාහරණේ ඔය මේ දවස්වල තැන තැන දාලා යන සුපිරි වාහන හරිද දැන් ඉතින් ඔය වාහන ගිය ආණ්ඩුව කාලෙත් දාලා යන්න එපාය පාරේ නේද එහෙනම් ඊට ඉස්සෙල්ලා ආණ්ඩුව කාලෙත් දාලා යන්න එපාය නෑ අල්ලන්නේ කියලා දන්නවා. මොකද දිගුල්ලුම නේ ඔවා බට් කරලා කෑලි කපාගෙන ගෙන්නන්නේ. දැන් අල්ලන්න පටන් අරන්. ඉස්සර මහමග දාලා ගියේ කවද පූස් පැටව් බලු පැටව්. දැන් පූස් පැටව් තත්ත්වයට පත්තුණු කම්බ හොරු මහමග දාලා යන්නේ සුපිරි වාහන. හරිද? පුදුමේ කියන්නේ බොලේ මේ වාහන දුවලා තියෙන්නේ ලියාපදිංචිය නැතුව. ඒ විතරක් නෙමෙයි එකලස් කරපුවා. ඒ කියන්නේ નિયમિત බදු ගෙවලා සම්පූර්ණ රතේ ලෙස ගෙන්නලා නැහැ. හරිද? කෑලි කෑලි ගෙන්නලා මෙහෙදි තමයි ගේම ගහලා තින්නේ සෙට් කරගෙන තින්නේ. පුදුම රටක් මේක නේද? ආ ජොනීගේ BMW එක අහු වුණා නේද? දිලුම්ගේ නෝනගේ ගෙදර තිබිලා වාහනයක් හමු වුණා කියලා අපේ හවස 6ට ගිය ටෙලිවැකියේ ලියලා තිබුණා. ඒක වැරදීමක්. දිලුම්ගේ ගෙදර නෝනගේ හෝ වෙන තැනක කිසිම වාහනයක් තිබිලා අහු වෙලා නැහැ. ඒක ගැන අපේ කනගාටුව බාර ගන්න දිලුම්. හොඳේ. වැරදුනොත් අපි වැරද්ද බාර ගන්නවා ඕනම වෙලාවක. මේ වාහනේ ලොහාන්ගේ බිරිඳගේ ගෙදර තිබිලා තමයි හොයාගෙන තියෙන්නේ කියලා නිවැරදි වෙන්න ඕනේ. හොඳේ. දැන් අපි හිතමුකෝ ලොහාන්ගේ මේ වාහනයට සම්බන්ධයක් නැත්නම් ඒ ගැන අපිට කියන්න. හොඳේ. අපි ඒකත් නිවැරදි කරලා ලියන්නම්. ඒ වාහනේ එතනට ගෙනත් දාලා තියෙන්නේ නම් ලේකම් කෙනෙකු කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් එහෙමත් නැත්නම් ඒකත් කියන්න කොහොඳ? බලන්ට කුදේකම්ලගේ ආදරය නේද? ලේකම්ලා සීදි විනාසා ගන්නේ නැතිව හිටියොත් තම පුදුමේ නේද? දැන් මේ අහු වෙලා තියෙන්නේ චූටි චූටි වැඩ ටිකක්. හොඳේ. හොඳ වැඩ එලි වෙන ජාමෙට කිව්වලු. මේ දැන් සෑහෙන කාලයක ඉඳලා වාහන රටට ගේන්න තහනම්නි අප්පා. ස්පෙයා පාර්ට්ස්වත් ගෙන්න ගන්න බෑ. තව එකක් අමතකු වුණානේ. තව රට දෙකක් මහනුවර අනිවත්යෙන් අත්අඩංගුවට ගත්තා. එකක් මිත්සුබිෂි රථයක්, අනිකත් BMW. කෝටි 6කට වැඩි ඒක වාහනයක්. හරිද? රුපියල් කෝටි 6කට වැඩි. මේකත් තීරුබදු ගෙවන්නේ නැතිව වරායින් පන්න ගත්ත එකක්. මේවා රෝහිතගේ බෑනට අයිති කියලායි වාර්තා වුණේ. කළුතර රෝහිත ගෙව්. රෝහිත කිව්වා මේවට මගේ කිසිම සම්බන්ධයක් තියෙනවා කියලා ඔප්පු කළොත් මං දේශපාලනින් සමු ගන්නවා කියලා. ඔප්පු වුණත් එහෙම කරන්න එපා රෝහිත. අනේ ඔප්පු වුණත් එහෙම කරන්න එපා. මොකද මේ ආණ්ඩුවටත් ඩොලර් ඕනේ. මේගොල්ලෝ ඩොලර් හොයන්ට ඕනේ. ඔයා දන්න අර නැව් වලින් ඩොලර් ගේන සිස්ටම් එක. ඕ ආන් ඒක වෙලාවක් තිබුණොත් වත්මන් ජනපති අන්ඩ්‍රටත් කියලා දෙන්න. ඒ නිසා පාර්ලිමේන්තු එන්ට. හොඳේ. මේ මෙහෙමයි ඩොලර් ගේන්නේ කියලා එහෙම කියලා දෙන්න පුළුවන්. සැක සහිත වාහන හංගලා තියෙනවා දැක්කොත්.
මතක තියාගන්න. සැක සහිත වාහන හංගලා තියෙනවා දැක්කොත් බය නැතුව 19:97 කියන්න. බය වෙන්න එපා. දැන් හොරු ගැන ප්‍රසිද්ධියම කියන්න හොඳේ මේක තමයි හොඳම chance එක. මොකද අපි එකක් දන්නවා. මේ ආණ්ඩුවේ දේශපාලනඥින්ට, ඒ කියන්නේ දැනටනම් ජනපති අනුරටයි, අගමැතිනි හරණිටයි, ඇමති විජිතටයි ආයේ ඔය සුපිරි වාහන ලෙඩේ නැහැ. හැදෙන්නත් බෑ හොඳේ. හැදෙන්න හොඳත් නැහැ. හැදුනොත් පුතේ අපි නොලියා ඉන්නෙත් නැ ආ මේ බලන්න ඉතිහාසයේ කවරදාවත් අපේ රටේ අගමැති කෙනෙක් මෙහෙම ඩබල් කැබ් එකක යනවා දැකලා තියෙනවද ඈ නිකන් ආසාවටවත් හැබැයි මෙහෙමයි ඔහොම ගියයි කියලා ආරක්ෂාව නැති කරගන්නත් එපා හොඳේ ඔව් කොහොමද ඉස්සර ගිය වාහන සෙට් එක නේද මේ රටේ බහුතරයක් ජනතාව දුප්පත් දරිද්‍රතාවයේ පතුලට ඇදිලා වැටලා තියෙන්නේ මන්දපෝෂිත දරුවන්ගෙන් පිරිලා ඒ නිසා අපිට නැති සැප මහ උන්දලට එපා කියන එක තමයි අපේ මූලික සටන් පාඩය අපිට නැති සැප ඔහෙලට එපා හොඳේ මම මේ අද ලියාගෙන ආවේ අර බය වෙලා ඉන්න හොරු ගැනනේ නේද ඔව් හොඳටම බය වෙලා වැඩියෙන්ම බය වෙලා ඉන්නේ ශානි ටයි රවීටයි ඕක තමයි ඇත්ත මොකද මේ සෙට් එකම දන්නවා මේ දෙන්නා එකට එක් වීලා තමයි අපරාධකාරීන්ට වැඩි දෙන්න හදන්නේ කියලා හොඳේ තාජුඩීන් මරපු ලසන්තව මරපු එක් නැලිගඩව අතුරු දහන් කළ චැනල් ගිනි තියපු රුපියල් බිලියන ගණන් හොරා කාපු උන්දලට දැන් ඉතින් ඉහින් කනින් දාඩිය දාන්නට පටන් අරන් ඒ අතර පාස්කු ප්‍රහාරේ මහමොලකරුත් ඉන්නවා වගේ කියලා තමයි අපිට නම් පේන්නේ හොඳේ පාස්කු ප්‍රහාරේ මහමොලකරුත් ඉන්නවා වගේ කියලා හොඳේ ඒකනේ ඔය මේ කිහිල්ලේ ෆයිල් ගහගෙන පාස්කු අපරාධය වෙන පැත්තකට හරවන්න හදන්නේ නේද ආ ඒවා වානා මිස්ටර් ගම්මන්පිල ඔව් ඒවා වානා ඔයාටත් නිකන් මේ දවස්වල දෙවියන්ගේ හාල් කැවිලා වගේ සීන් එකක් නේද ඔව්නේ අපරාධකාරින්ව දැනගෙන නොදැක්ක වගේ හිටියම ඒවයේ සාපත් එනවා හොඳේ ඔන්න ඔහේ කොලකඩ කඩ ඉන්නේ නැතුව ප්‍රෙස් එකක් තියලා මහමලකාරයගේ නම කියලා දාන්න ගම්මන්පිල හරිද නිකම් බොරුවට කොල කඩකඩ බොරුවට දෙන්නේ නැතුව අනික අර සාෆිගේ වඳ වැඩෙත් සිරාවටම හොයාගත්ත ගමේ කොල්ලන්ගේ භාෂාවෙන් කිව්වේ සිරාවටම හොයාගත්ත සුපිරි කොල්ලෙක්නේ ඔයා ඒ දවස්වල නේද නයි එහෙමත් චීන කරඬුවෙන් ගෙනාපු සුපිරි සෙට් එකේමනේ ඔයා තාම ඉන්නේ නේද ඒ සෙට් එකේමනේ ඉන්නේ ආන්නේ නිසා හොඳ ළමයා වගේ ඔන්න ඔහේ ඉලංග ප්‍රෙස් එකකදී පාස්කු බෝම්බේ සැබෑ මහමලකරු කවුද කියලා කියලා දාන්න මෙයා ඔයාට ඔය මේ ෆයිල් තැපෑලෙට දාන ඔයාට ඔය ෆයිල් තැපෑලෙට දාන පෙරදීලා පලා ගියේ නෑ පිටුපාලා නේද පිටුපාලා නෙමෙයි ආයි පිටුපාලා කතාවක් නෑ ලොවෙත් ආයේ එන්නේ නෑ කියන හිටපු මෑන්ගෙනුත් අහලා මහමලකරුගේ නම කියන්නකෝ ඔයා හිටපු පක්ෂ කඳුරු දිහා බලනකොට ඔයා මාරු කරපු පක්ෂ දිහා බලනකොට පාස්කු මහමලකරුවත් දන්නවා කියලාමයි අප්පා අපට නිකන් හිතෙන්නේ නේද අනික ඉස්සංගේ ඔළුවේ තියෙන්නේ මොනවද කියලා කවුද නොදන්නේ ගම්මන්පිල ඔය ෆයිල් කිහිල්ලේ ගහගෙන කොල කඩ කඩ අහිංසක පාස්කු වින්දිතින්ගේ කඳුළු වලට විරිත්තනවට වඩා අපිට ඕකට කියන්න තියෙන්නේ විරිත්තනවා කියලා. විරිත්තනවට වඩා ඔයාගේ නඩුව දිහත් බලාගන්න හොඳේ. ඔව් ඔයාගේ නඩුව. වාගේ නඩුව කියන්නේ අර ඕස්ට්‍රේලියානු ජාතිකයාගේ රුපියල් මිලියන 21ක ව්‍යාපාර කොටස් වලට ගහපු ගේම. ඇත්තටම ඔයා තාම සැකකරුවෙක්. ඒක හරි. නඩුව ඉවර වුණාම තීන්දුව අනුව ඔයා එක්ක අපරාධකාරයෙක් වෙලා හිර යනවා. නැත්තම් නිවැරදිකරු වේවි. කොහොම වුණත් සීසර් විතරක් නෙමෙයි සීසර්ගේ බිරිඳත් නිර්දෝෂී වෙන්න ඕනේ කියන එක තමයි අපේ පිළිගැනීම. හරිද? ඒ නිසා මේ වගේ නඩුවක් තියෙන කෙනෙකුට මොනියම් හෝ පක්ෂයකින් අපේක්ෂකත්වයේ දීලා තියෙනවා නම් ලැජ්ජ සහගතයි හරිද ලැජ්ජ සහගතයි නිවැරදිකරු වෙනකන් ඉවසන්ට තිබ්බා හොඳේ ඒ පක්ෂය ගැනත් ලැජ්ජ වෙන්න ඕනේ කියලා අද ටෙලිවැකිය මතක් කරනවා කොහොමත් ඉතින් මෙහෙමනේ ඉස්සෝ මේ විදිහම තමයි ඉස්සෝ මේ විදිහම තමයි කියලා මතක තියාගන්න හොඳේ